ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන්ම තීරු ජයක් වාර්තා කිරීමට SLC ග්‍රේස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඔවුන් හමුවේ එක් ලකුණකින් පරාජයටපත් වූයේ SLC ග්‍රීන්ස් කණ්ඩායමයි. මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසිය වාසි දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් SLC ග්‍රේස් කණ්ඩායම කඩලු 7ක් දැවී ලකුණු 167ක් රැස් කළා. නායක දසුන් සානක පන්දු 41කින් වේගවත් ලකුණු 84ක් ලබා ගත්තේ 6 පහර 5ක් හා 4 පහර 7ක් සමගින්. චතුරංගත සිල්වා ලකුණු 23ක් හා මිනෝත් බානුක ලකුණු 21ක් රැස් කළා. පන්දු යැවීමේදී ලහිරු කුමාර, ඉසාන් ජයරත්න, අසාන් ප්‍රියංජන්, සුමින්ද ලක්සාන් හා ලක්සාන් සඳකැන් එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා. පිළිතුරු ඉනම ක්‍රීඩා කළ SLC ග්‍රීන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි. ඔවුන්ගේ පළමු කඩුලු දෙක ලකුණු 5කදී බිඳ වැටුණා. අනතුරුව පැතුන් නිස්සංක හා කමිදු මෙන්ඩිසන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සබඳතාවයේ ලකුණු 102ක්. මෙන්ඩිස් පන්දු 48කින් ලකුණු 74ක් රැස් කළේ 6 පහර 3ක් හා 4 පහර 5ක් සමගින්. පැතුන් නිස්සංක ලකුණු 45යි, ඉසාන් ජයරත්න නොදෙවි ලකුණු 20ක් හා සම්මු අසාන් නොදෙවි ලකුණු 10ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහී ඉලක්කය වෙත ගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් එය අවසන් මොහොතේදී අසාර්ථක වුණා. සුවිශේෂී පන්දු යෙවීමක් ප්‍රදර්ශනය කළ පුලින තරංග සිය පන්දුවාර 4 තුළ ලකුණු 22කට කඩුලු 3ක්ද, අසේන් ඩැනියල් පන්දුවාර 3ක් තුළ ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තා. ඒ අනුව 2021 SLC තරගාවලියේ පළමු අර්ධ සතකය වාර්තා කරමින් ලකුණු 84ක් රැස් කළ දසුන් සානක තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වුණා. SLC රෙඩ් කණ්ඩායම පරදා ලකුණු 56ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට SLC බ්ලූස් කණ්ඩායම ඊයේ සමත් වුණා. මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසිය වාසි දිනු SLC බ්ලූස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 148ක් ලබා ගනිමින්. ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 69දී දැවී ගිය අතර බ්ලූස් කණ්ඩායම සටන්කාමී ලකුණු ප්‍රමාණයක් කරා රැගෙන යාමට අසෙන් බණ්ඩාර සමත් වුණා. ඒ පන්දු 25කින් ලකුණු 45ක් වාර්තා කරමින් ඔහුගේ ඉනිමට 4 පහර 5ක් ඇතුළත් සහන් නාරච්චගේ ලකුණු 36ක් හා නිසාන් මදුසංක ලකුණු 20ක් රැස් කළා. පවන් රත්නායක ලකුණු 16යි. පන්දු එීමේදී අකිල දනංජය ලකුණු 27කට කඩුලු 3ක් හා සික්කුගේ ප්‍රසන්න ලකුණු 34කට කඩුලු 2ක් බිඳ හෙළුවා. පිළිතුරු ඉනම ක්‍රීඩා කළ SLC රෙඩ් කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 92ක් පමණයි. ඒ පළමු කඩුලට පන්දුවාර 3යි පන්දු 2ක් තුළ ලකුණු 31ක සබඳතාවයක් ගොඩ නැගුණු පසුබිමකයි. නිපුන් දනංජය ලකුණු 14ක් රැස් කළ අතර නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 13කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට ලක් වුණා. සිසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළඟා වීමට හැකි වූයේ නැහැ. පන්දු යෙවීමේදී ප්‍රවීන් ජයවික්‍රමසිය පන්දුවාර 4 තුළ ලකුණු 12කට කඩුලු 2ක්ද, ඇන්ජලෝ පෙරේරා පන්දුවාර 2ක් යොමු කරමින් ලකුණු 6කට කඩුලු 2ක්ද දවා ගත්තා. සුරංග ලක්මාල් දිල්සන් මදුසංක, දරංජය ලක්සාන් හා සිරාම් ප්‍රනාන්දු අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා. ඒ අනුව දිනේෂ් චන්දිමාල්ගේ ප්‍රබල කණ්ඩායම පරාජයට පත් කරමින් ඇන්ජලෝ පෙරේරාගේ කෝඩුකාර කණ්ඩායම ඊයේ තරගයේදී ජයග්‍රහණය කිරීමට සමත් වුණා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.